දෝෂණය වංචාව නාස්තති්‍ය ආක්‍රමිකතා සහ අකාර්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. දලියන්නේ දෙස්සිය හැත්තෑ හැවෙනි ටෙලිවැැකිය නද. දැන් ඊඒ අපි කිව්වා මේ උන්දලා පැනපු පැනිල්ලට දැන් පනින්න ඉන්න විදිහට හොඳේ මේ රට තියෙන්න්න ඕනේ ඇමරිකාවටත් අඩි දහදහකටත් වඩහා ඉහලින් කියලා නේද ඔය එහෙන් මෙහාට මෙහින් එහාට පනින්නේ බලය පවත්වගෙන යන්න කියලා දැන් ඔබට ඉතාම පැහැදිලි එ නේද මැත්ති ඇමතිකම් ගන්න ඔච්චරයින එනේද ටෙන්ඩර් මඟඩිවලට එහම නත්තංඔේ හොරාකාපුුවගෙන් බේරෙන්න්නනේ දැන් ඔබො හොඳටම දන්නවා බලය තියෙන පැත්තට වැඩියෙන්ම හෝය කියන්නේ කවුද බොහෝ වෙලාවට ඔය වතුකරේ දෙමල නායකින් සහ ඔය නැගෙන හිර පලාාත්වල මුස්ලිම් නායකින් කියලා නේද අපේ ඉතිහාසේ වැඩියෙන්ම ශක්ෂිතිය ඒගුල්ලු ගෙන තමයි අත්දත් වතුකරේ ජනතාව බිඳින දුක්ක දැක් හම දෙමල නායකින්ගේ සැපවත් ජීවිත දැක්කමත්න් අහස්සට පුොළො වගේ පර්තරයක් තියෙන්නේ ඒ නිසා මේ මජර දේශපාලනක්නින් ඒ පැත්තෙන් මේ ට මේ පැත්තිං ඒ පැත්තට පැන්න කියලා ගියා කියලා ආයේ මේ රටට මෙතෙක් අත්වුණු සුගතියක් නම් නෑ. හෙට දවසෙත් එහෙම අත්වෙන්න සුගතියක් එහපතක් නෑ කියේන එක ගැන දැන් ආය තවත්ලියන්ට ඕනේ නෑ ඒ හරි පැහැදිලේ නේද. ඒ වගේම තමයි රටකට මොනතරන් සම්පත් තිබුණාත්න් ඒ රට වර්ගවාදයට. ආගමික අන්තවාදයට වගේම දූෂණයට හොරකමට ගොදුරුවුණොත් අයේ ඒ රටට ගැලවීමක් නෑ. ඒකට කදිම උදාහරණයක් සූඩානය. සූඩානය ඔය ඊසානදිග අප්‍රිකාවේ පිහිටි විශාලතම රට. ඉතා දිගු කාලයක් සිවිල් යුද්ධයක් තියන රටක්. හරිද. එසේම දේශපාලන සහ සමාජ අස්ථාවරත්වයක් දිග්ගු කාලයක් තිස්සේ පවතින රට. ෘෂිකර්මාන්තේ මේ ආර්ථිකේ විශාල භූමිකාවක්කිටු කරනවා. ඒවගේම තමයි තෙල් කපුරෙදි. සිමෙන්න්ටි, සීනි කණජතෙල් පිරිපහදු. අවෂද වගේම මෝටර් රතත් එක ලස් කරනවා. රන් නිදී සහත් දැවන්ත තෙල් සංචිතඇති රටක්. අද මොකද මේ වෙලා තියෙන්නේ. සූඩානයේ අපනෑන ආදායම ගත්තොත් ඒකෙන් සියට හැත්තතුනක්ම තෙල් නිදිවලින් ලබෙන තෙල්. අපනෑනින් සැලකයුතු ප්‍රමාණයක ආදෑමක් ලැබෙන් රත්තරං වලින් එහෙව රටක් අප්‍රිකාවේ දුප්පත් රටක් වෙන්න පුළුවන්ද ඕ? දුපත්ම රට. හිතන්නකෝ තෙල් සංචිත රන් ආකර වගේ සොභාවික සම්පත්වලින් අනුන රටක් ලෝකේ දුපපත්ම රටක්කුණේ කොහොමද කියලා අපිට නම් රන් ආකර නැහන නේද. හයාගත්ත තෙල්නිෙදියකු ත්නෑ අරේ කාලෙහෙන්න්නට අන බැර ැහවුවන. හ. ඒ තරම්ම ස්ොභාවික සම්පත්ඇති රටකුත් අන්ත දුප්පත් නම් එක වෙලාකට අපි ගැන කුමන කතාද කියලත් හිතෙනවනේද. . සූඩානේ ජනගහනින් සයට හතල්ියකටත් අා? මේ වනකොට අන්ත අසරන්න තුකීභාවේ අන්තේටම ගිලි ලන්නේ. දැන් ඇයි මේ රටට මේ කල ගිය කියෙනක බලන්ටම ඕන එන නේද සූඩානයත් අපි වගේම බ්‍රිතානයට යටත් වෙලා තිබුණු රටක්. එක්දා සමසය පනස් සයේදී නිදහස ලැබවා. ජනගානයෙන් සියයට හැත්තාවක් ඉස්ලාම් ආගම අදහන්නේ. හොඳේ ඉතිරි පිරිස ක්‍රිස්ටතියානේ. සට පනස් දෙකක් අප්‍රිකානු සම්භාවයක් ඇති කළු ජාතිකින්. සිර තිස්නමයක් අරාභිජාතිකින්. මේ රට අදත් ගිනිගන්නවා. මේ මොහොතෙත් ගිනිගන්නවා ඒ ආගමික අන්තවාදයෙන් සහව්වාර්ගික අන්තවාදයෙන්. ජනරාල්වරු දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන බලය සඳහා නින්දිත ලෙස රට යහිංසකමිනි සුංහ බිල්ලට දෙමින් ඉන්නවා. රට එක ලේවෙලක්. ඒකාදිිපති පාලකින් දෙන්න හරි ලස්සන රට මේ වනොකට විනාශ කරලා අවසන්. ඇත්තටම සූඩානයට මෙහෙම වෙන්න හේතු අපි එකින් එක පෙළගස්වල බලමු කෙටියෙන් අන්තදූෂිත ඒකාධිපතියන් අතට බලයයාම එකතමයි එක. දෙක ආගමික අන්තවාදේ. වාර්ගික අන්තවාදේ ඉළඟට වැදගත්න සාධකයේ තමයි මේ සියල්ලම එකට එකතු වන තැන ගොඩනැගෙන දූෂණය වංචාව අද වන විට අන්ත දූෂිත මේ ඒ ආධිපතියන් දෙදෙන රටම යුද්ධයකට පටලවලා රටේ ධනය කොල්ලකමින් ඒ ධනය අද වෙනත් රටවලට පටවමින් ඉන්නවා. අදවනවිට මෙහමුදා පාලකින් මේ කාධිපති පාලකින් රටේ සම්පත්හූරාකමින් රටම ලේවිලක් බවට පත්කරමින් සූඩානය වනසමින් ඉන්නවා මේ දූෂිත ඒ කාධිපති පාලිකින්ගේ අනුග්‍රහය ලබන හංචයේලා ටික දෙෙකු සුපිරී දැනවතුන් බෞුට පත්වෙලා මේ තින්වන හෙමය නේද ආංගේ වගේ මේ වනවිට හවුලෙම මේ සූඩානයේ සම්පත් මේ කන්්ඩායම හුරාකමින්ඉන්නවා. ඇත්තටම ජනතාව මොකද කරන්නේ ජනතාව. ආගමික සහවාර්ගික අන්තවාදේ බදාගෙන මහ පාරි මරාගන්නවා අරුන් රටහූරගෙන කනවා හරිද ඇත්තටම අපේ රටේත් ඉතිරි ටික මේ විදිහයට විනාශ කරන්න පුළුවන් හොඳේ ඒ තමයි ජාතිවාදය වර්ගවාදේ ආගම්බාදය හිමින් සීරය උඩට ගේනක මොකද අපි අවුදු තිහකුන් ජාතිවාදී අර්ුදියකට මුුණදීපු රටක් නෙනේද සිබල් යුද්යකට මොුණදීපු රට අපි ජයගත්තය යුද්දකින්. ඕහ ්‍රස්ථවාදේ බොෝ වෙලාට ජයගන්ට හැකිවෙන්න යුද්දයකින් බව ඇත්ත යුද්ධේ ඒ ජයාරන් දැන් අවුරදු දාහතරයි. හැබැයි යුද්ධයකින් සිත් දිනාගන්ට බෑ සිත් ජයගන්ට බැහැ. යුද්ධයකින් ප්‍රශ්නයේ යථාර්ථයට උත්තර දෙෙන්ට බෑ. ඒ අතාාර්ථයට විසඳුම් දෙටත් බෑ. එනිසා සිත් ජයගන්න පුළුවන් ආදරයේ අවබෝධය හා ්‍යථාර්ථවාදී විසඳුම් ඇතුළේ විතරමයි. ඇත්තටම යුද්ධයෙන් උතුරු නැගෙනහිර අර්බුදේ ජයාරගෙන අවරදු දාහතරක් කෙලකිවවට අලුයට ගිනිපුපුරු. ආමතියෙනවා. හොඳේ පාලකී ඔයා අලුට ගිනි පුරවලට දුම්පිබින්න පුද්දුම ආසයි. එතකොට අර ගිනි ඇවිලෙනකොට උන් හොරාකාපුවත් හොරා කන්න ඉන්නේවත් අමතක කරලා අමතක වෙලා අපි ඒගින්නට පනිනවා. හොඳට මතකතියාගන්න. ජාතිවාදී ආගම්වාදී ගිනි අවුලුවන උන්දලා කවදාවත් ඒ ගිනිවලට ගොදුරු වුණේ නැති බව. එනිසා උන්දලා පිම්ඹල අවස්වන ගින්න අපි එකතු වෙලා නිවන්ට ඕනේ. මේ රටේ දූෂණය වංචාවට පාරකපපු හොරාකාපු උන්දලව ඔවු! අපි එකතු වෙලා කූඩ කරන නීතිගරුක පාලනයක් නිර්මාණය කරන්ටම ඕනෙ කේලා අත්ද තෙලිවැකිය ඔබට මතක් කරනවා.